අනිත් එක කතාන්ට අර මුදල්ලේ කම්බලයක් ඇඳවන එකත් එහෙම බලයක් නැහැ අන්න ඒක එහෙම කැඳවන්න මට බැහැ ඒක තමයි මගේ බලයක් නැහැ මට ඒ කම්බුර කැඳවන්න කිසිම මේකක් නැහැ ඒක බලෙත් මන් මේ සභාව කරන්න ඕන ඇත්තටම දැන් මෙහෙමයි දැන් අපි අයවැයට අපි පක්ෂව ඡන්ද දීපු අයනේ මේ රටේ මේ පෞගිය අයවැයට එතකොට ඔය විපක්ෂයේ ඉන්න සියලු දෙනාම මේ අයවැයට විරුද්ධවනේ ඡන්ද දුන්නේ විරුද්ධව ඡන්දේ දුන්නා. ඒ කියන්නේ විරුද්ධව ඡන්දේ දුන්නා කියන්නේ අපි භාණ්ඩාගාරයෙන් මේ මුදල් අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කරන එක ගැන විරුද්ධවනේ කියන්නේ. එතකොට ඒකට එකතු වෙනවානේ මේ අපි දැන් මැතිවරණ කොමසාරි මේ කොමිෂමට මේ මැතිවරණය සඳහා මේ මුදල් වෙන් කරපු එක ගැනත් ඒ කියන්නේ විරුද්ධත්වයන්නේ පැත්ත මේ ඒගොල්ලෝ මේ විරුද්ධව ඡන්දේ දුන්නා කියන්නේ. එතකොට විරුද්ධව ඡන්දේ දුන්නා නම් මේ මුදල් වෙන් කරන්න එපා කියලා නේ ඡන්දේ දුන්නා නම් ඇයි දැන් මේ එළියට බහලා කෑ ගහන්නේ මුදල් දෙන්න කියලා ඡන්දයක් තියන්නේ කියලා මොකටද එහෙම කරන්නේ එහෙම කරන්න අයිතියක් නැහැනේ ඒක සාධාරණ නැහැනේ එහෙම කරන්නේ ඒගොල්ලෝ මේකේ කතා කරන මුදල මතශ ලේකම් කම ගන්නවන්න කියලා එතුම විපක්ෂ මන්ත්‍රීවරු කතා නැගිට නම් ඉල්ලා ඉවත් කළා තිබුණා එහෙම හැකියාවක් තියනවද ඉතින් මේ මේ මේක අලුතෙන් දැන් මෙහෙමනේ මොකටද දැන් මුදල් අමාත්‍යාංශයේ මේ ලේකම්තුමාව කැඳවන්නේ මොකද්ද එතුමාලා දැන් මේ අධිකරණයේ නඩුවකුත් දාලා ගොමු ගල්ලා තියෙනවා මේකට ඡන්දයක් වෙනුවෙන් වියදම් කරහැන්න මුදල් දැනට නැහැ මේ රට තුල ඒක ඇත්තනේ මොකද මේ රට දැන් අද තියෙන්නේ ඡන්දයක් තියන්න පුළුවන් තත්වයකද මේ රට ගොඩ දාගන්නේ නැද්ද අපි මේ රට ගොඩ දාන්න ඕනේ නැද්ද දැන් මිනිස්සුන්ට ඕන ඡන්දයක්ද මේ රටේ සහනද රටේ මිනිසුන්ට ඕන විදුලි බිල අඩු කරගන්නද කෑම බීම වලට යන මේ මිල මුදල් අඩු කරගන්නද තමන්ගේ මේ ගෑස් ටික ලබා ගන්නද මේ පෙට්‍රල් ටික ලබා ගන්නද මොකද්ද මිනිසුන්ට ඕනද ඡන්දයක් දීලා 8711ක් නැවතපත් කරගෙන නැවතත් බදු ගෙවන්නද ඕන රටේ මිනිසුන්ට අපිට දැනගන්න ඕන අන්නේ ඒකයි මේ රටේ කාටද ඡන්දයක් ඉල්ලන්නේ මේ ඉල්ලන්නේ වෙන මුකුත් නෙමෙයි මේ බල තණ්හාව මේ රටේ මේ තියෙන බලය ගන්න මේ දඟලන දැඟලිල්ලක් නේ මිනිසුන්ට මේක හොඳටම පැහැදිලිනේ දැන් මේ බලයට මේ දඟලන්නේ නැතුව මැජික් එකක් කරන්න බෑ දැන් මේ පරාත් පාලනේ තිබ්බා කියලා මැජික් එකකින් රටට සල්ලි එනවද මේ විපක්ෂ නායකතුමාට කොහෙන් හරි කවුරු හරි සල්ලි පොරොන්දු වුණාද ඔබතුමා මේ ඡන්දේ කරන්න එතකොට අපි ඔබතුමාට දෙන්නම් කියලා ඩොලර් බිලියන ගණන් දෙන්නම් රට කොට දාන්න කියලා මේක මේ රජයේ මේ වෙනස් කරන ඡන්දයක්ද මේක මොකද්ද මේ විහිළුව මේගොල්ලෝ මේ පාරවල් වලට බහලා නටන්නේ අනිත් එක මේ රටේ දැනට මේ සංචාරකයෝ අපි දැක්ක මේ පෙබරවාරි මාසෙට ලක්ෂයකට එහා සංචාරකයෝ ආවා ජනවාරි මාසේ ලක්ෂයකට එහා සංචාරකයෝ ආවා මේ විදිහට පාරවල් වල බහලා මේ විදිහට දඟලද්දී රටට මිනිස්සු එයිද ආයිත් අපිට මේ ලැබෙන ටිකක් නැති කරන වැඩක් නේ මේගොල්ලෝ මේ කරන්නේ ඇත්තටම The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය